පිරිවෙන් අවසාන විභාගය ත්‍රිපිටක ධර්මය පළමු පාඩම බුදුපියාණෝ උතුමන්ටත් උතුම් මිනිසකි. බුදුපියාණෝ උතුමන්ටත් උතුම් මිනිසකි. ලොව පහළ වූ කරුණාවේ ප්‍රඥාවේ ප්‍රතිමූර්තිය සම්මා සම්බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ නිර්වාණය වෙන්නේ කරුණාවේ ප්‍රඥාවේ එකතුවක් විදිහට. මහා කරුණාව මහා ප්‍රඥාව කියන ගුණ දෙකම බුදුරජාණන් වහන්සේ තුළින් මූර්තිමත් වෙනවා. අප්‍රමාණ ලෝක සත්‍යයට මෙලොව පරලොව යහපත සැලසූ ශ්‍රේෂ්ඨතම ශාස්ත්‍රූන් වහන්සේද බුදුරජාණන් වහන්සේමයි. අප්‍රමාණ වූ ලෝක සත්‍යයට මෙලොව පරලොව කියන උභය අර්ථයම සලසා දුන් ශ්‍රේෂ්ඨතම උතුම්ම උත්තරීතරම ශාස්ත්‍රූන් වහන්සේ බවට පත්වෙන්නේ බුදුරජාණන් වහන්සේ. මිනිසකු ලෙස ඉපිද මිනිසකු ලෙස විඳ යුතු සැපහා දුක් විඳ මිනිස් සිත උපරිම තලයකට දියුණු කළ උන්වහන්සේ ආශ්චර්යවත් මනුෂ්‍ය රත්නයක් වන්සේක. බුදුරජාණන් වහන්සේ මිනිසකු ලෙසයි ඉපදුනේ. මිනිසකු ලෙස විඳ යුතු දුක් සැප කියන සියල්ලක්ම විඳිනේ කළා. ඒ වුණා මිනිස් සිත උපරිම තලයකට දියුණු කළ උන්වහන්සේ. බුදුරජාණන් වහන්සේ මිනිස් සිත උපරිම තලයකට දියුණු කරන්නට යෙදුණා. මිනිස් සිත උපරිම තලයකට දියුණු කරපු උන්වහන්සේ ආශ්චර්යවත් මනුෂ්‍ය රත්නයක් බවට පත් වෙනවා. සත්වයාගේ හා ලෝකයේ යථා තත්ත්වය. සත්වයාගේ යථා තත්ත්වය ලෝකයාගේ යථා තත්ත්වය. මනවින් වටහාගත් බුදුරජාණන් වහන්සේ සියලු ධර්මයන් සිය නුවණින්ම අවබෝධ කරගත් බැවින් සම්මා සම්බුද්ධ නම් වනසේක. බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධ වෙන්නේ සත්වයාගේ හා ලෝකයේ යථා තත්ත්වේ මනවින් වටහාගත් නිසා. සියලු ධර්මයන් සිය නුවණින්ම අවබෝධ කරගත්ත නිසා බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධ නම් වෙනවා. මිනිසුන් අතර උපන්නත් බුදුරජාණන් වහන්සේ සාමාන්‍ය මිනිසෙකු නොව. බුදුරජාණන් වහන්සේ සාමාන්‍ය මිනිසෙයි මිනිසෙකු නොවේ උත්තරීතර මිනිසෙකි. බුදුරජාණන් වහන්සේ උත්තරීතර උතුම් මිනිසෙකු බවට පත් වෙනවා. දිනක් උක්කට්ටා නුවර සිට දවසක් උක්කට්ටා නුවර ඉඳලා සේතව්‍ය නුවර දක්වා උක්කට්ටා නුවර ඉඳලා සේතව්‍ය නුවර දක්වා වඩින බුදුරජාණන් වහන්සේගේ පාසටහන් දුටු දෝන බමුණා උන්වහන්සේ වෙත එළඹ සංවාදයක නිරත වෙමින් මෙසේ විමසීය. දෝන කියලා බමුණෙක් දෝන කියන බමුණෙක් බුදුරජාණන් වහන්සේ මුණ ගැසීමට පැමිණිලා ප්‍රශ්න කිහිපයක් බුදුරජාණන් වහන්සේගෙන් විමසා සිටිනවා. බමුණා ඔබ දෙවියෙක්ද? බුදුරජාණන් වහන්සේගෙන් විමසනවා ඔබ දෙවියෙක්ද? බුදුරදුන් බුදුරජාණන් වහන්සේ බමුණ මම දෙවියෙක් නොවමි. බමුණා නැවත වතාවක් ප්‍රශ්නයක් අහනවා එසේනම් ඔබ ගාන්ධර්වයෙක්ද? එසේනම් බුදුරජාණන් වහන්සේ ඔබ වහන්සේ ගාන්ධර්වයෙක්ද? බුදුරජාණන් වහන්සේ නැවතත් පිළිතුරු දෙනවා බමුණ මම ගාන්ධර්වයෙක්ද නොවෙමි. මම ගාන්ධර්වයෙකුත් වෙන්නේ නැහැ. බමුණ නැවත ප්‍රශ්නයක් අහනවා එසේනම් ඔබ යක්ෂයෙක්ද? එහෙනම් බුදුහාමුදුරනි ඔබ වහන්සේ යක්ෂයෙක්ද? බුදුරජාණන් වහන්සේ බමුණ මම යක්ෂයෙක්ද නොවෙමි. මම යක්ෂයෙක් වෙන්නෙත් නැහැ කියලා මේ බමුණට බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. බමුණ නැවතත් ප්‍රශ්නයක් අහනවා එසේනම්
ඔබ මනුස්සෙක්ද? බුදුරදුන් බමුණ මම මනුස්සෙක්ද නොවෙමි. ඒ විදිහට පිළිතුරු ලබා දෙනවා. මෙම ප්‍රකාශයෙන් මවිතයටපත් බමුණා මෙසේ කී. මේ ප්‍රකාශය ඇහුවට පස්සේ බමුණා මවිතයටපත් වෙනවා. පත් වෙලා කියනවා මම ඔබෙන් ඔබ දෙවියෙක්ද යසෝ විට නැතයි කියති. බුදුහාඳුන ඔබෙන් මම ඔබ වහන්සේකින් දෙවියෙක්ද ඇහුවම නැහැ කියලා කිව්වා. ගාන්ධර්වයෙක්ද යසෝ විට නැතයි කියති. ගාන්ධර්වයෙක්ද ඇහුවම ඒත් නැහැ කියලා කියනවා. යක්ෂයෙක්ද කියලා ඇහුවම ඒත් නැහැ කියලා කියනවා. මනුස්සයෙක්ද කියලා ඇහුවම ඒත් නැහැ කියලා කියනවා. එසේනම් ඔබ කවරෙක්ද? එහෙමනම් ඔබ කවුද? ඔබ කොයි වගේ කෙනෙක්? බමුණාගේ මෙම වදන් ඇසූ බුදුරජාණන් වහන්සේ බමුණාට මෙසේ වදාළහ. බමුණාට මෙන්න මෙහිම ප්‍රකාශ කරනවා බුදුරජාණන් වහන්සේ. බ්‍රාහ්මණේ, මම දෙවියෙක් නම් දෙවියන් තුළ තිබිය යුතු කාමාදී ආශ්‍රවයන් මා තුළ තිබිය යුතුය. බ්‍රාහ්මණය, මම දෙවියෙක් නම් දෙවියන් තුළ තියෙන්නට ඕන කාමාදී ආශ්‍රවයන් මගෙළඟ තිබිය යුතුයි. මනුස්සයෙක් නම් මනුස්සයන් තුළ තිබිය යුතු කාමාදී ආශ්‍රවයන් තිබිය යුතුයි. එහෙත් මම එබඳු සත්වයන් තුළ ඇති කාමාදී ආශ්‍රවයන් සහමුලින්ම ප්‍රහීණ කරපු කෙනෙක්. ඒ සියලුම අකුසලයන් ආශ්‍රවයන් මම සිහි කරලයි සිටින්නේ. බ්‍රාහ්මණේ, උපුලක් හෝ පියුමක් හෝ හෙළ පියුමක් හෝ දියෙහි නොකෑවී නොතැවරී තිබෙන්නේ යම්සේද? බ්‍රාහ්මණය, උපුලක් හෝ පියුමක් හෝ හෙළ පියුමක් හෝ දියෙහි නොගෑවී නොතැවරී තිබෙන්නේ යම්සේද? මමද මේ ලෝකයේහි මිනිසුන් අතර උපන්නෙමි. මේ ලෝකයේ මිනිසුන් අතර තමයි ඉපදුනේ. ලෝකයේහි මිනිසුන් අතර වැඩි, මිනිසුන්ගෙන් ඉස්මතු වී ලෝකයේ සමග නොගෑවී නොබැඳී සිටිමි. මම බුද්ධයයි දැනගන්නේයි දේශනා කළහ. බුදුරජාණන් වහන්සේ කුමක් නිසාද සාමාන්‍ය මිනිසෙකු නොවන්නේ? බමුණා විසින් අහපු ප්‍රශ්නවලට අනුව මිනිසෙකුවත් ගාන්ධර්වයෙකුවත් දෙවියෙකුවත් යක්ෂයෙකුවත් නොවන්නේ කුමක් නිසාද? කෙලෙස් සම්පූර්ණ වශයෙන් ප්‍රහීණ කරපු නිසා. උපමාවකින් දක්වනවා බ්‍රාහ්මණය උපුලක් හෝ පියුමක් හෝ හෙළ පියුමක් හෝ දේ නොගැවී නොතැවරී තිබෙන්නේ යම්සේද? මමද මේ ලෝකයේ මිනිසුන් අතර උපන්නෙමි. මිනිසුන් අතර තමයි ඉපදුනේ. ලෝකයේ මිනිසුන් අතර වැඩි, මිනිසුන්ගෙන් ඉස්මතු වී ලෝකයේ සමග නොගැවී නොබැඳී සිටිමි. මම බුද්ධයයි දැනගන්නේයි දේශනා කරනවා. සාමාන්‍ය මිනිසුන් හැඳින්වීමේදී යදෙන මනුස්සය යන පදය බුදුරදුන්ට භාවිත වූද එහි විශේෂත්වයක් ඇත. බුදුරජාණන් වහන්සේට සාමාන්‍ය මනුස්සය යන වචනේ පාවිච්චි වෙනවා. හැබැයි සාමාන්‍ය මනුස්සයෙකු නෙවෙයි. මිනිසුන් අතර බුදුරජාණන් වහන්සේ උත්තරීතර මිනිසෙක් වෙති. උත්තරීතර මිනිසෙක් බවට පත් වෙනවා. සීල, සමාධි, ප්‍රඥා, විමුක්ති, විමුක්ති ඥාන දර්ශනයන්ගෙන් සෝභාමත් වූ ශ්‍රේෂ්ඨතම මනුස්ස රත්නේ බුදුරජාණන් වහන්සේය. බුදුරජාණන් වහන්සේ සතුයි සීලය, සමාධිය, ප්‍රඥාව, විමුක්තිය, විමුක්ති ඥාන දර්ශනය. මේ කියන ගුණ වලින් බුදුරජාණන් වහන්සේ සෝභාමත්. ඒ නිසා උන්වහන්සේ මනුස්සයෙකු නෙවෙයි, මනුස්ස රත්නයක්. උන්වහන්සේගේ උත්තරීතර මානුෂීය ගුණාංග සමුදාය අන්ධකාර සමාජයට දීප්තිමත් ආලෝකයක් මෙන් විය. මේ ගුණධර්ම කොයිතරම් වටිනවද කියනවා නම් උන්වහන්සේගේ උත්තරීතර මානුෂීය ගුණාංග මිනිස් ගුණධම් සමුදාය අන්ධකාර සමාජයට, සමාජය අඳුරු වෙලා තියෙන්නේ ඒ අන්ධකාර වෙලා තියෙන සමාජයට දීප්තිමත් ආලෝකයක් වගේ. බුදුරජාණන් වහන්සේ සාමාන්‍ය මිනිසුන්ට සමකල නොහැකි බැවින් අසම වෙති. බුදුරජාණන් වහන්සේව සාමාන්‍ය මිනිසුන්ට සමාන කරන්නට බැහැ. ඒ නිසා උන්වහන්සේ අසම යනුවෙන් හඳුන්වනවා. බුදුරජාණන් වහන්සේලා හා පමණක් සමවන බැවින් අසම සම වෙති. අසම වූ බුදුරජාණන් වහන්සේලාට පමණක් සමාන වන නිසා උන්වහන්සේ අසම සම කියලා හඳුන්වනවා. උන්වහන්සේ සතු මානුෂීය ගුණාංග උත්තරීතර මානුෂීය ගුණාංගයන් වන්නේ අන්න ඒ නිසා.
බුද්ධ චරිතය පිළිබඳ විමසීමේදී කරුණාව, දයාව, අනුකම්පාව, මෛත්‍රිය, පරාර්ථ චර්යාව, නිහතමානී බව, ඉවසීම, කළගුණ සැලකීම, පොදු බව, සමානාත්මතාව වගේ ගුණාංගයන්ට හිමිවෙන්නේ විශේෂ ස්ථානයක්. බුදුරජාණන් වහන්සේගේ චරිතය පිළිබඳව කතා කරනකොට කරුණාව, බුදුරජාණන් වහන්සේගේ කරුණාව, බුදුරජාණන් වහන්සේගේ දයාව, අනුකම්පා සහගත සිත, මෛත්‍රී සහගත සිත, පරාර්ථ චර්යාව, නිහතමානී බව, ඉවසීමේ ගුණය, කළගුණ සැලකීමේ ගුණය, පොදු බව, සමානාත්මතාවය වගේ ගුණාංගයන්ට විශේෂ තැනක් හිමි වෙනවා. මහා කාරුණිකයානෝ, මහා කාරුණිකයානෝ, බුදුරජාණන් වහන්සේ හඳුන්වනවා මහා කාරුණිකයානෝ කියලා. අපි බලමු ඇයි බුදුරජාණන් වහන්සේ මහා කාරුණිකයානෝ කියලා මහා කාරුණිකයානන් වහන්සේ විදිහට අපි හඳුන්වන්නේ. අනුන්ගේ දුක් ගැහැට වද වේදනා අසමානකම් අසරණකම් දැක සත්පුරුෂයන්ගේ හදවත සැලීමේ කම්පා වීමේ උසස් මිනිස් ගුණේ කරුණාව නම් වේ. නැවත වතාවක් බලමු. අනුන්ගේ දුක් ගැහැට වද වේදනා අසමානකම් අසරණකම් දැක සත්පුරුෂයන්ගේ හදවත සැලීමේ කම්පා වීමේ උසස් මිනිස් ගුණේ කරුණාව නම් වේ. කරුණාව කියන්නේ යන්නේ අනුන්ගේ දුක් ගැහැට දැකලා වද වේදනා දැකලා අසමානකම් දැකලා අසරණකම් දැකලා කම්පා වීමේ ස්වභාවයට කියනවා කරුණාව කියලා. මානව දයාව අනුකම්පාව ලෙසද මේ හැඳින්වේ. මේක මානව දයාව අනුකම්පාව විදිහටත් හඳුන්වනවා. සාමාන්‍ය පුද්ගලයන්ගේ කරුණාව සීමා සහිත වූවකි. සාමාන්‍ය පුද්ගලයන්ට ඇතිවෙන්නේ සීමා සහිත වූ කාරුණික සිතිවිලි පරම්පරාවක් පමණයි. එහෙත් බුදුරජාණන් වහන්සේගේ අසීමිත කරුණාව මහා කරුණාව නම් වේ. බුදුරජාණන් වහන්සේගේ කරුණාව සීමා රහිත, සීමා සහගත නැහැ. ඒ නිසා අසීමිත කරුණාවක් තියෙන නිසා මහා කරුණාව කියලා කියනවා. මහා කරුණාව කියලා කියන්නේ සීමාවක් නැති නිසා අනන්ත සත්ව විසය අපමණ චෛතසිකයක් විදිහට කරුණාව හඳුන්වනවා. මහා කරුණාව හඳුන්වලා තියෙන්නේ ප්‍රමාණයක් කියන්න බැරි තරමට සත්ව විශේෂයන් කෙරෙහි ප්‍රමාණයක් කරන්න බැරි තරම් කාරුණික සිතිවිලි ඇති කරගන්නට පුළුවන් නිසායි මහා කරුණාව කියලා කියන්නේ. සියලු සත්වයා කෙරෙහි සමසිතින් ක්‍රියා කිරීම විශේෂත්වයයි. සියලු සත්වයා කෙරෙහි සමසිතින් ක්‍රියා කිරීමේ විශේෂත්වයක් මේ මහා කරුණාව තුළ අන්තර්ගත වෙනවා. කාරුණික සිතිවිලි තියෙන සාමාන්‍ය පුද්ගලයන්ට සීමා සහිත වූ කාරුණික සිතිවිලි පවතිනවා. වදකේ දේව දත්තම් හි චෝරේ අඟුලි මාලකේ ධනපාලේ රාහුලේ චේව සබ්බත් සමමානසෝ. වදකේ දේව දත්තම් හි චෝරේ අඟුලි මාලකේ ධනපාලේ රාහුලේ චේව සම්බත්ත සමමානසෝ. සසරෙහි පටන් වෛර බැඳ පැමිණ ලෞතුරා බුද්ධත්වයට පත් වූ ජාතියෙහි පවා විවිධ වදුරු පැමිණ වූ දේවදත්ත තෙරුන්ටත් රාබී වියරු වැටි ගිනි ගුලියක්සේ තමන් වහන්සේ වෙතට දිව ආ නාලාගිරි යතුට නමින් අහිංසක වුවත් එබඳු ගති හැරදා ගුරු සිසු දෙපිරිස විසින් නොමග යැවීමෙන් මිනී මරුවක වී තමන් වහන්සේ පසුපස එළවා අඟුලිමාලට සිදුහත් බෝසත් ලෙසින් උපන් සුරතල් රාහුල කුමරුට සිදුහත් බෝසත් ලෙයින් උපන් සුරතල් රාහුල කුමරුටත් සම්මිතින් බුදුරජාණන් වහන්සේ ක්‍රියා කළ සේක. සසරෙහි පටන් වෛර බැඳ පැමිණ ලෞතුරා බුද්ධත්වයට පත් වූ ජාතියෙහි පවා විවිධ උවදුරු පැමිණ වූ දේවදත්ත තෙරුන්ටත් වදකේ දේවදත්තම් හි චෝරේ අඟුලිමාලකේ අඟුලිමාල සොරාටත් ධනපාලේ නාලාගිරි ඇතාටත් රාහුලේ චේවල් තමන්ගේ ලෙයින් හැදුණු රාහුල කුමාරයාට සබ්බත් සියලු තැන්හිදී සමමානසෝ සමාන වූ
මනසක් ඇති කරගත්තා, මෛත්‍රී සහගත සිතිවිල්ලක් ඇති කරගත්තා. උන්වහන්සේ හිමිදිරි පාන්දර මහා කරුණා සමාපත්තියට සමවෙදී තමන් වහන්සේගේ ආධ්‍යාත්මික පිහිට ලැබීමට අද කවරෙක් සුදුසු වෙද්දැයි විමසා බලමින් ඔවුන් සොයා ගොස් පිහිට වෙති. උන්වහන්සේගේ ජීවිතයෙහි පරමාර්ථයේ වූයේ පරාර්ථ චර්යාවෙහි හෙවත් ලෝකාර්ථ චර්යාවෙහි යෙදෙමින් ලෝක සත්වයා සසරෙන් එතර කරවීමයි. උන්වහන්සේ හිමිදිරි පාන්දර මහාකාර්ණ කරුණා සමාපත්තියට සමවදිනව සමවැදිලා බලන්නේ තමන්ගේ ආධ්‍යාත්මික පිහිට, තමන් වහන්සේ සතුව පවතින මුළු තුන් ලෝකයටම පිහිට වෙන්නට පුළුවන් ආධ්‍යාත්මික වූ ඒ බලය තුළින්, ඒ ශක්තිය තුළින් අද කවුද මගෙන් පිහිට ලබා ගන්නට සුදුසු කෙනා කියලයි බලන්නේ. උන්වහන්සේගේ ජීවිතයේ පරමාර්ථය වූයේ, බුදුරජාණන් වහන්සේගේ ජීවිතයේ පරමාර්ථය බවට පත්ුණේ පරාර්ථ චර්යාවෙහි හෙවත් ලෝකාර්ථ චර්යාවේ යෙදෙමින් ලෝක සත්වයා සංසාරයෙන් එතර කරවීමයි. පරාර්ථ චර්යාවේ යෙදෙන ගමන් ලෝක සත්වයාව සංසාර සාගරයෙන් එතර කරන එක. බුද්ධත්වයේ සිට මහා පරිනිර්වාණය දක්වාම වසර 45, 45 වසරක්, 45 වසරක් පුරාවටම දිනපතා වැඩිම කාලයක් කැප කරන ලද්දේ මිනිස් සමාජයේ ලෞකික හා ලෝකෝත්තර දියුණුව සලසා දීම උදෙසායි. බුදුරජාණන් වහන්සේ වැඩිම කාල සීමාවක් 45යි බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ජීවිතේ. ඒ බුද්ධ ජීවිතේ වැඩිම කාලයක් ගත කරන්නට යෙදුනේ මිනිස් සමාජයේ ලෞකික ලෝකෝත්තර දියුණුව සලසා දීම උදෙසා. ලෞකික ලෝකෝත්තර දියුණුව උදෙසා දියුණුව සලසා දීම උදෙසායි බුදුරජාණන් වහන්සේ කටයුතු කරන්නට යෙදුනේ. උන්වහන්සේ පරත්තං පටිපජ්ජත යන දේශනාව ආදර්ශයෙන්ම පෙන්වෝසේක. පරත්තං පටිපජ්ජත, අනුන් වෙනුවෙන් පිළිපදින්න, අනුන්ගේ යහපත වෙනුවෙන් යෙදෙන්න, අනුන්ගේ යහපතෙහි යෙදෙන්න, අනිකාට යහපත සිද්ධ කරන්නට කියන ආදර්ශයේ උන්වහන්සේ තමන්ගේ පරමාදර්ශී වූ බුද්ධ ජීවිතයෙන්ම පෙන්වුම් කොට වදාලා. මහා කාරුණික වූ බුදුරජාණන් වහන්සේගෙන් පිහිට ලැබූ සත්වයෝ අපමණේ. සිය සුළුපියාගේ කෝපයට ලක් වී අමුසුහුණේ මල සිරුරකට බැඳ සිටි සෝපාක නිවන් සුව ලද්දේ සැඩොල් කුලෙහි ඉපි උපත ලබා කසල සෝදනයෙහි යෙදී දුක්පර ජීවිතයක් ගත කළ සුනීත සසර බන්ධනයෙන් මිදී නිවනට පත් වූයේ මියගිය තම එකම දරුවාට බෙහෙත් සොයා දෙවුරම් වෙහෙරට පැමිණි කිසා ගෞතමිය මරණයේ නියත බව දැන සසර දුක් කෙලවර කළේ දාසියකු රජ්ජුමාලා සියලු දුක් දොම්නස් දුරු කර රහත් බව ලැබුජේ රෝග පීඩාවන්ට මසුරු පියාගෙන් පිහිටක් නොලද මට්ට කුණ්ඩලී දෙව් සැපතට පත් වූයේ මිනිස් ගුණයෙන් උතුම් වූ මහා කාරුණික බුදුරජාණන් වහන්සේගේ මානව දයාවේ බලයෙන්. මෙතන විශාල පිරිසක් සඳහන් කරනවා බුදුරජාණන් වහන්සේගෙන් පිහිට ලැබපු සෝපාක සුනීත, මත්ත කුණ්ඩලී රජ්ජුමාලා, මේ ආදී බුදුරජාණන් වහන්සේගෙන් පිහිට ලැබපු පිරිස්, කිසා ගෞතමි. ඉතින් මේ සියලු දෙනාම බුදුරජාණන් වහන්සේගෙන් පිහිට ලබන්නට යෙදුනේ උන්වහන්සේගේ මහා කරුණාව නිසා, මානව දයාව නිසා. නිහතමානී නායකයානු, බුදුරජාණන් වහන්සේ මානේ නැති කරපු උතුම් වූ උත්තරීතර නායකයෙක් බවට පත් වුණා. ඉතින් උන්වහන්සේගේ නිහතමානී වූ නායකත්වය පිළිබඳ තොරතුරු මේ කොටසෙන් සාකච්ඡා වෙන්නේ. මානේ නම් මැනීමයි. ජාතිය, කුලය, ධනය, තනතුරු, උගත්කම, රූපය ආදී කරුණු සලකමින් තමන් අනුන් හා මැනපැලීම මේ ස්වභාවයයි. සාමාන්‍ය මානීය ස්වභාවය තමයි ජාතිය, කුලය, ධනය, තනතුරු, උගත්කම, රූපය. මේ ආදී දේවල් එක්ක තමන් අනිත් අය මැනලා බලන එක. මේ මානීය කොටස් දැක්වෙනවා සෙය්‍යමාන, තමා අනුන්ට වඩා උසස් යයි සිටීම. සෙය්‍යමාන,
තමන් අනුන්ට වඩා උසස් කියලා හිතන එක. සෙයමාන සදිසමාන හීනමාන. සෙයමාන කියන්නේ තමන් අනුන්ට වඩා උසස් කියලා හිතන එක. සදිසමාන තමා අනුන් හා සමානයි කියලා හිතන එක. හීනමාන තමා අනුන්ට වඩා පහත් කියලා කල්පනා කරන එක හිතන එක. යනුවෙන් මානෙහි ප්‍රභේද තුනකි. නිහතමානී බව නම් මානෙහිවත් උඩඟුකම සම්පූර්ණියෙන්ම නැසූ බවයි. නිහතමානී බව නම් නිහතමානී බව කියලා කියන්නේ මානෙහිවත් උඩඟුකම සම්පූර්ණියෙන්ම නැසූ බවයි. නිහතමානී බව උඩඟුකම මානය සම්පූර්ණ වශයෙන් නැති කරපු බව. බුදුරජාණන් වහන්සේ, මහරහතන් වහන්සේ ආදී නික්ලේශී උතුමන් වහන්සේ නිහතමානී ගුණයෙන් යුතුය. බුදුරජාණන් වහන්සේලා, මහරහතන් වහන්සේලා තමයි සම්පූර්ණම මානය උඩඟුකම නැති කරපු උතුමන් වහන්සේලා බවට පත් වෙන්නේ. ලෞකික ජීවිත ගත කරන හැම දෙනා තුළම ඔය උඩඟුකම මානය කියන එක පවතිනවා. නිහතමාන කියන වචනේ තේරුම සම්පූර්ණ වශයෙන් මානෙ උඩඟුකම නැති කරපු කියන එක. මානෙ සහ මුලින්ම සම්පූර්ණම නැති කරපු පිරිස තමයි බුදුරජාණන් වහන්සේලා, මහරහතන් වහන්සේලා. බුද්ධ චරිතයේ විවිධ අවස්ථා විමසන විට බුදුරජාණන් වහන්සේගේ නිහතමානී ගුණය අපට වඩාත් හොඳින් අවබෝධ කරගත හැකිය. බුද්ධ චරිතයේ විවිධ අවස්ථා තියෙනවා. ඒ අවස්ථාවන් විමසනකොට අපට පැහැදිලි වෙනවා බුදුරජාණන් වහන්සේගේ උත්තරීතර නිහතමානී භාවය කොහොමද පැවතිලා තියෙන්නේ කියලා. සම්මා සම්බුද්ධත්වයේ අවබෝධ කර ගැනීමෙන් පසු පස්වන සතියේ අජපාල නුගරුක මුලවැර සිටිද්දී තමන්ගේ ගුරුවරයා ලෙස ක්‍රියා කළ හැකි අයකු ඇද්දැයි විමසා බලන බුදුරජාණන් වහන්සේ සීලාදී ගුණධමින් තමන් වහන්සේට වඩා උසස් කෙනෙකු නොමැති බව සලකා උතුම් වූ ශ්‍රී සද්ධර්මයේ ගුරු තන්හි තබා ගත්හ. බුද්ධත්වයට පත් වෙලා පස්වන සතියේ අජපාල නුගරුක මුල වැඩ ඉන්න වෙලාවේදී බුදුරජාණන් වහන්සේ කල්පනා කරනවා තමන්ට ගුරුවරයාගේ ස්ථානයේ තබාගෙන සලකන්නට පුළුවන් තමන්ට වඩා උසස් වූ ගුණධර්මවලින්, සීලාදී ගුණධර්මවලින් යුක්ත, ප්‍රඥාදී ගුණධර්මවලින් යුක්ත කෙනෙක් ඉන්නවද කියලා. එහෙම කෙනෙක් හොයාගන්නට බැරි වෙච්ච නිසායි බුදුරජාණන් වහන්සේ උතුම් වූ ශ්‍රී සද්ධර්මයේ තමන්ගේ ගුරුවරයාගේ තැන තබාගෙන කටයුතු කරන්නට යෙදුනේ. දානය සඳහා විශේෂ ආරාධනා නොලද සෑම දිනකම පිණ්ඩපාතයේ වැඩම වමින් රාජමාලිගයට දුගී පැලටත් කිසිදු ભેදයකින් තොරව වැඩමවා මිහිරි රසබොජුන් මෙන්ම කටුක නීරස භෝජන පවා සමසිතින් වැළඳුවහ. බුදුරජාණන් වහන්සේ කටුක ආහාර මෙන්ම රාජ භෝජන වගේ සිටු මාලිගාවලින්, රජ මාලිගාවලින් ප්‍රභූවරුන්ගේ ලැබුණු දානය වගේම දුකී දුප්පත් අසරණ මිනිසුන් විසින් ලබා දුන්නු පින්ඩ ආහාරය පවා සමසිතින්, ඉතාමත් කාරුණික සිතින් පිළිගත්ත බව ධර්ම සාහිත්‍ය තුළ සඳහන් වෙනවා. තමන් වහන්සේ සියල්ලන් අතර ශ්‍රේෂ්ඨ වූ සිය ශ්‍රාවක පිරිස් අතර සිටි විවිධ කුසලතා ඇති අය වෙත අගතනතුරු පිළිනෙමීම පවා සම්බුද්ධ චරිතයේ විද්‍යමාන වන උදාර ගුණයකි. බුදුරජාණන් වහන්සේගේ තවත් ලක්ෂණයක් තමයි තමන් කොච්චර ශ්‍රේෂ්ඨ කෙනෙක් බවට පත් වෙලා හිටියත් තමන්ගේ ශ්‍රාවකයන් වහන්සේලා අතර උත්තරීතර වූ, ප්‍රගුණ කරපු, පාරමිතා බලයෙන් ලබාගෙන තිබුණු ගුණධර්මවලට අනුව විවිධාකාරයේ තනතුරු පිරිනැමීම නිහතමානී නායකයෙකුගේ ලක්ෂණයක් බවට පත් වෙනවා. ආනන්ද, නන්ද, රාහුල, මහා කාශ්‍යප, සාරිපුත්ත, මොග්ගල්ලාන ආදී මහරහතන් වහන්සේලා ශාසනික අගතනතුරු ලැබුවේ එබැවින්. ආනන්ද හාමුදුරන් වහන්සේට තනතුරු බොහොමයක් ලැබිලා තිබුණා. නන්ද හාමුදුරන් වහන්සේට, රාහුල හාමුදුරන් වහන්සේට, මහා කාශ්‍යප මහරහතන් වහන්සේට, සාරිපුත්ත මහරහතන් වහන්සේට, මොග්ගල්ලාන මහරහතන් වහන්සේට, උන්වහන්සේලාට අගතනතුරු
පිරිනැමිලා තිබුණා, හිමි වෙලා තිබුණා. ස්මෘති ශක්තිය ඇතවුන් අතර අග්‍රස්ථානයේ ආනන්ද හාමුදුරුවන් වහන්සේට ධර්ම භාණ්ඩාගාරික තනතුර, අග්‍ර උපස්ථායක තනතුර, ඒ කියන තනතුරු හිමි වෙලා තිබුණා. ශික්ෂාකාමි භික්ෂුන් වහන්සේලා අතර අග්‍රස්ථානයේ හිමි වෙනවා රාහුල හාමුදුරුවන් වහන්සේට. දුතාංගධාරී භික්ෂුන් වහන්සේලා අතර අග්‍රස්ථානයේ හිමි වෙනවා මහා කාශ්‍යප මහරහතන් වහන්සේට. මහා ප්‍රඥ භික්ෂුන් වහන්සේලා අතර අග්‍රස්ථානයේ හිමි වෙනවා සරියුත් හාමුදුරුවන් වහන්සේට. දකුණු අග්‍ර ශ්‍රාවක තනතුරත් හිමි වෙනවා සරියුත් හාමුදුරුවන් වහන්සේට, මහරහතන් වහන්සේට, මොග්ගල්ලාන මහරහතන් වහන්සේට, එරදිමත් භික්ෂුන් වහන්සේලා අතර අග්‍රස්ථානයේ හිමි වෙලා තිබුණා. මේ කියපු තනතුරු සියල්ලක්ම හිමි වෙන්නේ බුදුරජාණන් වහන්සේ සතුව පැවතුණු උත්තරීතර නිහතමානී නායකත්වයේ ලක්ෂණ නිසා. එක් දිනක් බුදුරජාණන් වහන්සේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ සමග චාරිකාවෙහි නිරත වෙමින් සිටිදී අතරමඟ ගසක් මුල වැඩ සිටීමට අවශ්‍ය බව දැනුසේක්. බුදුරජාණන් වහන්සේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ සමග දවසක් ගමනක් වැඩම කරමින් සිටිනවා. ගහක් මුල වැඩ සිටින්නට අවශ්‍ය බව සිහිපත් කරනවා. කාශ්‍යප හාමුදුරුව බුදුරජාණන් වහන්සේට වැඩ සිටීම සඳහා තමන් වහන්සේගේ සිනිඳු පටසිවුර නවල ආසනයක් සකස් කරනවා. එහි වැඩ සිටපු බුදුරජාණන් වහන්සේ මහා කාශ්‍යප හිමියන්ගේ සිවුර ස්පර්ශ කරලා, කාශ්‍යප ඔබේ සිවුර සිනිඳුය, කාශ්‍යප ඔබේ සිවුර සිනිඳුය කියලා ප්‍රකාශ කරනවා. මහා කාශ්‍යප හාමුදුරුව එම සිනිඳු සිවුර බුදුරජාණන් වහන්සේට පූජා කරලා බුදුරජාණන් වහන්සේගේ හන වැහැරි සිවුර පොරවා ගන්නවා. බුදුරජාණන් වහන්සේ කාශ්‍යප ඔබේ සිවුර සිනිඳුයි කියලා ප්‍රකාශ කරපු වෙලාවේදී මහා කාශ්‍යප හාමුදුරුවන් වහන්සේ බුදුරජාණන් වහන්සේට සිනිඳු සිවුර පූජා කරලා බුදුරජාණන් වහන්සේ ඒ වෙද්දි දරාගෙන හිටපු හන වැහැරිලා තිබුණු සිවුර පොරවා ගන්නවා. මෙවැනි අවස්ථා තුළින් අපට පේන්නේ බුදුරජාණන් වහන්සේගේ නිහතමානී සරල තාම් පැවතුම් පිළිබඳව. බුදුරජාණන් වහන්සේ පිළිබඳ මහත් ප්‍රසාදයට පත් පුක්කුසාති රජතුමා උන්වහන්සේ සොයා පැමිණියේ. පුක්කුසාති කියන රජතුමාගේ කතාව ඉතා ප්‍රසිද්ධ කතාව. බුදුරජාණන් වහන්සේ පිළිබඳව අහලා පැහැදිලා බුදුරජාණන් වහන්සේ හමුවීම සඳහා ගමන් කරන්නට පැමිණෙන්නට පුක්කුසාති රජතුමා ගමන් කරනවා. තමන් වහන්සේ හමුවීමට පැමිණීමට තරම් කාලයක් රජතුමාට නොමැති බව තේරුම් ගත් බුදුරජාණන් වහන්සේ රජුගේ පෙරමඟට වැඩිය. බුදුරජාණන් වහන්සේට පේනවා පුක්කුසාති රජතුමා තමන් වහන්සේව හම්බ වෙන්න එන බව. රජතුමාට එන්නට කාලයේ මදි බව දැනගත් බුදුරජාණන් වහන්සේ පෙරමඟට වඩිනවා. දෙදෙනාම රාත්‍රියේ කුඹල්හලක නවාතැන් ගන්නවා. මුළු රැය පුරාම රජතුමා බුදුරජාණන් වහන්සේ සමග අනන්ත වූ බුදුගුණ පිළිබඳව සාකච්ඡා කරනවා. ඒ වුණත් රැය පහන් වෙනකන් ගත කළේ බුදුරජාණන් වහන්සේ සමග බව මේ පුක්කුසාති රජතුමා දැනගන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ රජතුමා සොයාගෙන යන බුදුරජාණන් වහන්සේ තමන් බව කිසිම විදිහකින් අඟවන්නේ නැහැ. පුක්කුසාති රජතුමාට ධර්මාබෝධයට අවශ්‍ය මඟ බුදුරජාණන් වහන්සේ පෙන්වනවා. ඊට පස්සේ තමන් වහන්සේව හඳුනාගන්න ඉඩකඩ සලස්වනවා. රජතුමා ධර්ම අවබෝධය ලබනවා. බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර දෙවුරම් වෙහෙරේ වැඩවසන සමයේක ආයුෂ්මත් නන්දක කියන හාමුදුරුව උපස්ථාන ශාලාවේ දැහැමි කතාවෙන් ශ්‍රාවකින් වහන්සේලාට කරුණු දක්වමින් ඉන්නවා. බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර දෙවුරම් වෙහෙරේ වැඩවසන කාලයක ආයුෂ්මත් නන්ද කියන හාමුදුරුවන් වහන්සේ උපස්ථාන ශාලාවේ දැහැමි කතාවෙන් ශ්‍රාවකින් වහන්සේලාට කරුණු දක්වමින් සිටිනවා. බුදුරජාණන් වහන්සේ සවස් වරුවේ උපස්ථාන ශාලාවට වැඩම කරනවා. නන්දක තෙරුන් වහන්සේ දීර්ඝ ධර්ම කතාවක් කරමින් සිටින්නේ. දොරකඩ ඉඳලා බුදුරජාණන් වහන්සේ මේ දීර්ඝ ධර්ම සාකච්ඡාව, ධර්ම කතාව අහගෙන ඉන්නවා. කතාව අවසානයේ දොරගුල ශබ්ද කරනවා. දොරට තට්ටු කරනවා. ඒ වෙලාවේදී භික්ෂුන් වහන්සේලා දොර විවෘත කරනවා. ඒ වෙලාවේදී නන්දක තෙරුන් වහන්සේට කතා කරලා
ඔබ වහන්සේගේ දහම් විස්තරේ භික්ෂුන් වහන්සේලාට මනාව වැටහිනි. එසේ වුවත් දීර්ඝ දහම් විස්තරය අසා දොරකඩ සිටි මාගේ පිට රිදෙන්නේ යැයි වදාළ. ඔබ වහන්සේ මේ කරන්නට යෙදුණු ධර්ම කතාව සියලු භික්ෂුන් වහන්සේලාට ඉතා හොඳින් මනාව වැටහුණා. ඒ දීර්ඝ වූ විස්තරය මෙතන ඉඳගෙන අහගෙන ඉඳලා මගේ කොන්ද රිදෙනවා කියලා, පිට රිදෙනවා කියලා දේශනා කරනවා. නන්දක තෙරුන් වික්ෂිප්ත භාවයට පත් වෙනවා. බුදුරජාණන් වහන්සේ මගේ දීර්ඝ ධර්ම කතාව නිසා ඒ විදිහ අපහසුතාවයකට පත් වුණාද කියලා මානසිකව ගැටලුවකට පත් වෙනවා. බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේදී තෙරුන් වහන්සේට ප්‍රශංසා කරලා එම දේශනාව නැවත නැවතත් අගය කරන්නට යෙදුණා. තමන් වහන්සේ ශාස්ත්‍රූවරයා වුණාට දුක වේදනාව දරාගෙන, දුක වේදනාව පවා දරාගෙන තම ශ්‍රාවකයන්ගේ දක්ෂතා අගය කිරීමත්, ඒ සඳහා නිසි මඟ පෙන්වීමත් බුදුරජාණන් වහන්සේ තුළ පැවති බව මේ නන්දක තෙරුන් වහන්සේගේ දීර්ඝ ධර්ම සාකච්ඡාව, ධර්ම කතාව සම්බන්ධව පවතින කතාව තුළින් පැහැදිලි වෙනවා. තාදී ගුණයේ ප්‍රතිමූර්තිය, සැපතේදී උදම් වීමත් විපතේදී කම්පා වීමත් මිනිස් සමාජයේ බොහෝ දෙනා තුළ දක්නට ලැබෙන පොදු ලක්ෂණයක්. සැපතේදී උද්දාමයට පත් වෙනවා, විපතේදී කම්පාවට පත් වෙනවා. ඒ වුණාට බුද්ධත්වයේ ඉඳලා පිරිනිවන් පෑම දක්වා 45 වසරක උත් ජීවිතයේදී මේ දෙකරුණ එකම විදිහට මැදහත්ව මුහුණ දුන්නා. ලාභ අලාභ, යස අයස, නින්දා ප්‍රශංසා, සැප දුක යන අටලෝ දහම හමු වී, අටලෝ දහම තමයි ලාභ අලාභ, අයස යස, නින්දා ප්‍රශංසා, සැප දුක කියන මේ කරුණ. මේ අටලෝ දහම හමුවේ කම්පා නොවී තාදී ගුණයෙන් යුක්තව කටයුතු කළා බුදුරජාණන් වහන්සේ. උපතේ සිට මරණය තෙක් ජීවිතයේ විවිධ අවස්ථා පිළිබඳ සලකන විට අටලෝ දහමේ සුඛ පක්ෂයට පමණක් භාජනය වූවන් මෙන්ම අසුභ පක්ෂයට පමණක් භාජනය වූවන්ද සමාජයේ නොමැති බව පැහැදිලිය. උපතේ ඉඳලා මරණය දක්වාම අපි කල්පනා කරලා බැලුවොත් අපි හැමදෙනාගේම ජීවිත තුළ උපතේ ඉඳලා මරණය දක්වාම සැප සහගතව හිටපු අයවත් දුක් සහගතව පමණක් හිටපු අයවත් නැහැ. අටලෝ දහම අනුව නින්දා, අපහාස, අවනම්බු නොලැබුවකු ලොව නැත. අටලෝ දහමට අනුව නින්දා, අපහසුතා, අපහාස මේ දේවල් නොලැබපු අයත් නැහැ. එම අවස්ථාවන්හිදී අවශ්‍යම ගුණාංගයක් වන්නේ ඉවසීමේ ගුණය. නින්දා, අපහාස මේ වගේ දේවල් ලැබෙන අවස්ථාවලදී හොඳින් පවතින ඕන ගුණයක් තමයි ඉවසීම කියන්නේ. බුදුරජාණන් වහන්සේ අකම්පිතව ඉවසීමේ මහා ගුණය ප්‍රකට කළසේක. ඉවසීමේ මහා ගුණය ප්‍රකට කළා බුදුරජාණන් වහන්සේ. මාගන්දී නම් වමුණා බුදුරජාණන් වහන්සේ දැක පැහැදී තම දියණිය විවාහ කර දීමට සිතා ඇය සර්වාභරණයෙන් සරසා උන්වහන්සේ වෙත පැමිණවීය. උන්වහන්සේ වෙතට කැඳවාගෙන එනවා. රූපේ අසාරත්වය පිළිබඳව බුදුරජාණන් වහන්සේ කළ දේශනාව අසා තම රූපයට නින්දා කළේයයි කලකිරී කෝපයට පත්වෙච්ච මේ මාගන්දියා බුදුරජාණන් වහන්සේට වෛර බැඳගන්න. පස්සේ ඇය උදේනි රජුගේ අගමෙහෙසිය බවට පත් වෙලා නොයෙක් නින්දා, අපහාස, හිරිහැර කරවනවා. නොයෙක් ආකාරයෙන් කප්පම් දීලා ඒ විදිහට හිරිහැර කරවනවා. බුදුරජාණන් වහන්සේට අපහසුතා ඇති කරවනවා. ඒවා ඉවසිය නොහැකි වූ ආනන්ද හාමුදුරු මෙම නගරය අතහැර වෙනත් නගරයකට යාමට යෝජනා කරනවා. බුදුරජාණන් වහන්සේ අපි වෙනත් නගරයකට වැඩම කරමු කියලා ඉල්ලීමක් කරනවා. බුදුරජාණන් වහන්සේ එම නින්දා, අපහාස, හිරිහැරයන්ගෙන් අකම්පිතව ඒ ස්ථානයේම වැඩ ඉන්නවා. එක දවසක් ලාභ ප්‍රයෝජනයෙන් පිරිහුණ අන්‍ය තීර්ථකයෝ උපක්‍රමශීලීව සුන්දරී කියන පරිබ්‍රාජික තරුණිය යොදවාගෙන අපහාස කිරීමට කටයුතු කරනවා. සුන්දරී කියන පරිබ්‍රාජිකාව යොදාගෙන අපහාස කරන්න උත්සාහ වෙනවා. ඇය මරා ජේතවනාරාමයේ අසල තිබුණු ස්ථානයක වල දමනෝ. ඇයගේ මරණයට බුදුරජාණන් වහන්සේ හා ශ්‍රාවකයන් වහන්සේලා වග කියන්නට ඕන කියලා මහජනයා ඉදිරියේ චෝදනා කරනවා. මෙම අපහාසයේ සත්‍යයක් පිළිගත්ත සමහර අය, සත්‍යයක් කියලා පිළිගත්ත සමහර අය බුදුරජාණන් වහන්සේ සහ ශ්‍රාවකයන් වහන්සේලාට බැනවදින්ට පටන් ගන්නවා.
ඒ සියලු දේ බුදුරජාණන් වහන්සේ නිහඬව ඉවසගෙන සිටියා. දේවරම් විහෙර දම් සභාවේ බුදුරජාණන් වහන්සේ සිවණක් පිරිස දහම් සිවණක් පිරිසට දහම් දෙසමින් සිටින අවස්ථාවේදී චින්චානම් මාළිකාවක් පැමිණෙනවා. පැමිණලා ඇය පැමිණියේ කුසෙහි ලී පුවරුවක් බැඳගෙන ගැබිනි වෙස් මවාගෙන ගැබිනි මවක් බවට පත් වෙලා සිටින බව මවාගෙන තමයි පැමිණෙන්නේ. තම කුස තුළ සිටින දරුවාගේ පියා බුදුරජාණන් වහන්සේ කියලා මේ චින්චි මානවිකාව ප්‍රකාශ කරනවා. බුදුරජාණන් වහන්සේ ඒකට කම්පා වුණේ නැහැ. ටික වෙලාවකින් දෙවියන්ගේ බලයෙන් පුවරුව කඩා වැටෙනවා. මහජනයා ඉදිරියේ චින්චි මානවිකාව අපහාස ලබන තත්ත්වයට පත් වුණා. මෙසේ නින්දා අපහාස කිරීම ලාභයෙන් පිරිහෙලීමටගත් උත්සාහය අවස්ථා රාශියක් බුදු සිරිත පුරා දකින්න තියෙනවා. ඒ විදිහට නින්දා කරන්නට යෙදුණු අවස්ථාවන් රාශියක් බොහොමයක් බුද්ධ ජීවිතය තුළ, බුද්ධ චරිතය තුළ, බෞද්ධ ඉතිහාසය තුළ අපි දන්නවා, හොඳින් අපි අහලා තියෙනවා. එහෙත් ඒ සියල්ල හැමෝම සම්මා සම්බුදුරජාණන් වහන්සේ අකම්පිත වුණා. කම්පාවට පත් වෙන්නේ නැහැ. බිම්බිසාර මහරජ, කෝසල මහරජතුමා, අනේ පිටිසිටුතුමා, විසාකා උපාසිකාව, රාජරාජ මහා මාත්‍යවරුන්ගේ වගේම බොහෝ ධනවතුන්ගේ කොතරම් සත්කාර ලැබුණත් ඒ වගේම බුදුරජාණන් වහන්සේ උද්ධාමයට පත් වුණේ නැහැ. කොයි විදිහට අලාභ අපහසුකම් විඳින්න සිදු වුණත් කම්පා වුණෙත් නැහැ. 12 වෙනි වස් කාලයේ උදය කියන බමුණගේ වස් ආරාධනාව අනුව පේරංජානුවර වස්වාසය කරනවා. 12 වෙනි වස් කාලයේදී උදය කියන බමුණගේ වස් ආරාධනාව නිසා වේරංජාව තුළ වස්වාසය කරනවා. ඒ වුණාට බමුණාට එම ආරාධනාව අමතක වෙනවා. දුර්භීක්ෂයක් පවතිනවා. 3 මාස කාලයේ පුරාවටම අස්වැයන්ට දෙන යවහාල් වලින් ජීවත් වෙන්න බුදුරජාණන් වහන්සේටත් ශ්‍රාවකයන් වහන්සේලාටත් සිදු වෙනවා. වෙනත් ප්‍රදේශයකින් පින්නපාත ආහාරය ගෙනල්ලා දෙන්න ඉරදිමත් ශ්‍රාවකින් වහන්සේලා සූදානම් වෙනවා. ඒ වුණත් බුදුරජාණන් වහන්සේ ඒක ප්‍රතික්ෂේප කරන්නට යෙදුණා. ඒ බුදුරජාණන් වහන්සේ තාදී ගුණයෙන් යුක්තව අටලෝ දහමට කම්පා නොවි නින්දා ප්‍රශංසා ලාභ කීර්ති ඔය හැම දෙයක් ඉදිරියේම කම්පා නොවි උද්දාමයට පත් නොවි ගත කරපු ආකාරය පිළිබඳවයි කතා කළේ. ඊළඟට අසහාය ශාස්ත්‍රූවරයානු ඉතා උතුම් නිවැරදි මඟ පෙන්වා දීම ශ්‍රේෂ්ඨ මාර්ගෝපදේශකත්වයයි. ඉතාම උතුම් නිවැරදි මඟ පෙන්වා දීම ශ්‍රේෂ්ඨතම උතුම්ම උත්තරීතරම මඟ පෙන්වා දීම මාර්ගෝපදේශකත්වයේ සිදු කිරීම. සත්තා හෙවත් ශාස්ත්‍රූත්වය යනුද එයයි. සත්තා එහෙම නැත්නම් ශාස්ත්‍රූත්වය කියන්නේ නිවැරදි මඟ පෙන්වීම. තුම්මේහි කිච්චං ආතප්පං අක්ඛාතාරු තථාගතා යනුවෙන් බුදුරජාණන් වහන්සේ අවශ්‍ය මඟ පෙන්වන බවත්, ඒ මඟ ගමන් කිරීම අපට අයත් කාර්යයක් බවත් උන්වහන්සේ වදාරනවා. තමන් නිවැරදි මාර්ගයේ පෙන්වන බව, ඒ මාර්ගයේ ගමන් කිරීම අපේ යුතුකමක් අපේ කාර්යයක් බවත් දේශනා කරනවා. බුදුරජාණන් වහන්සේලාගේ පරමාර්ථය නම් මහජනයාට මෙලොව දියුණුවට මඟ කියා දීමයි. පරාර්ථය පරමාදර්ශ කරගත් බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ සුවපහසුව පවා නොසලකා අන්‍යයන්ගේ යහපත උදෙසා මඟ පෙන්වනවා, උපදෙස් දෙනවා. මංගල, පරාභව, ව්‍යග්ගපච්ච, වේලුද්වාර, සිගාලෝවාද වැනි සූත්‍ර වලින් දේශනා වෙන්නේ පැහැදිලි කරන්නේ මේ ලෞකික ජීවිතය තිල්පයෙන් මෙන්ම ධනයෙන් පොහොසත් වෙන අතර ගුණයෙන් ධාර්මික කරවීමට සිදු කරන මඟ පෙන්වීම විදිහට. මංගල, පරාභව, ව්‍යග්ගපච්ච, වේලුද්වාර, සිංගාලෝවාද කියන මේ සූත්‍ර දේශනාවල පුද්ගලයාට ලෞකිකත්වය සාර්ථක කර ගැනීම සඳහා, ලෞකික වූ ජීවිතය තුළ ධාර්මිකත්වය ඇති කර ගැනීම සඳහා අවශ්‍ය මඟ පෙන්වීම අන්තර්ගත වෙනවා. ධනයෙන් බලයෙන් පිරිපුන් රජදරුවන්ට, සිටුවරුන්ට මෙන්ම ඒකසාටක බමුණා වගේ අන්ත දුගී දුප්පතුන්ටත්, විවිධ මිනිස් ගුණ දහමින් හෙබි ගුණවතුන්ට වගේම මිනිස් දහමින් තොරව තිරසනුන් වගේ ජීවත් වෙච්ච ගුණහීනයන්ටත්
අප්‍රසාන්ත ගති පැවතුම් ඇත්තවුන්ටත් අංගුලිමාල ආලෝක වගේ අසාන්ත අදාන්තයන්ටත් බුදුරජාණන් වහන්සේ පිහිට වෙනවා. සිය දැන උගත්කම් නිසා මානයෙන් හිස උදුම්මවාගත් සච්චක බකබ්‍රහ්ම ආදීන්ට මෙන්ම නිරහංකාර පුද්ගලයන්ටත් කුලමානය නිසා තමන් උසස් කොට සලකපු අග්ගික භාරද්වාජ, තුන්දරික භාරද්වාජ, කුලමානය නිසා හිස උදුම්මවාගත්ත දෙන්නෙක් තමයි අග්ගික භාරද්වාජ, සුන්දරික භාරද්වාජ. මේ දෙන්නට සුනීත සෝපාක කියන්නේ අසරණ තත්ත්වයට කුලවාදයේ පීඩාවට පත්වෙච්ච අය. වහල් මේ කරුවා දක්වා සෑම සමාජ තලයකම පුද්ගලයන්ට යා යුතු මඟ මේ යැයි දැහැමි අවදන් දීලා යහමඟ පසක් කරවීම බුදුරජාණන් වහන්සේගේ කාර්ය බවට පත් කරගත්තා. බුදුරජාණන් වහන්සේ හැඳින්වීම සඳහා මග්ග විදු, මග්ග කෝවිද, මග්ගඤ්ඤෝ, මග්ග විදු, මග්ග කෝවිද, මග්ග මග්ගඤ්ඤෝ වගේ පද භාවිත කරනවා. උන්වහන්සේ මාර්ගෝපදේශකයෙකු වෙච්ච නිසා මග්ග විදු මාර්ගය දන්නා, මග්ග කෝවිද මාර්ගයේ දක්ෂ, මග්ගඤ්ඤෝ මාර්ගයේ දන්න කියන අර්ථවලින් මග්ග විදු, මග්ග කෝවිද, මග්ගඤ්ඤෝ කියන නම් බුදුරජාණන් වහන්සේට පාවිච්චි කරන්නේ. අතිවිශාල අනුගාමික පිරිසක් තමන් වහන්සේ වටා සිටියත් ඔවුන් අධිපතියෙකුසේ කටයුතු කිරීමට අපේක්ෂා නොකළ. බුදුරජාණන් වහන්සේ වටා විශාල පිරිසක් හිටියට ඒ හැමදෙනාටම අධිපතියෙක් විදිහට කටයුතු කරන්න බුදුරජාණන් වහන්සේ කිසි විටකත් කල්පනා කළේ නැහැ. උන්වහන්සේ නිරන්තරයෙන් බලාපොරොත්තු වූයේ ස්වේච්ඡාවෙන් නියම මාර්ගයේ ගමන් කරන ආචාරශීලී බුද්ධිමත් ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා, ශිෂ්‍යින් පිරිසක් ස්වේච්ඡාවෙන් තමන්ගේ කැමැත්තෙන්ම නියම මාර්ගයේ ගමන් කරන ආචාරශීලී බුද්ධිමත් ශිෂ්‍යෝ පිරිසක් තමයි අපේක්ෂා කරලා තිබෙන්නේ. තථාගතයන් වහන්සේ වන මම භික්ෂු සංඝයාගේ නායකත්වය දැරීමට කිසි කලෙකත් නොසිතුවමි. තථාගතයන් වහන්සේ වන මම, බුදුරජාන් වහන්සේ වන මම භික්ෂු සංඝයාගේ නායකත්වය දරන්නට කිසිම අවස්ථාවක හිතුවේ නැහැ. එසේම භික්ෂු සංඝයා මගෙන් යැපෙන බවද නොසිතුවමි. භික්ෂුන් වහන්සේලා මගින් යැපිය යුතුයි කියලත් මම කල්පනා කළේ නැහැ යන සඳහන්ෙන් ඒ බව පැහැදිලි වේ. බුදුරජාණන් වහන්සේට දක්වන සැබෑ ගෞරවය නම් ධර්මානුධර්ම ප්‍රතිපත්ති අනුගමනය කිරීම මිස වෙනත් බාහිර පුද පූජා ආදී සිදු කිරීම නොවන බව වරක් ආනන්ද හිමියන් අමතලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. දකෝ ආනන්ද, එත්තාවතා තථාගතෝ සක්කතෝවා හෝති, ගරුකතෝවා හෝත්, මානිතෝවා පූජිතෝවා අපචිතෝවා, යෝකෝ ආනන්ද භික්ඛුවා භික්ඛුනීවා, උපාසකෝවා උපාසිකාවා, ධම්මානු ධම්ම පටිපන්නෝ විහරති, සාමීචි පටිපන්නෝ අනුධම්මචාරී, සෝ තථාගතං සක්කරෝති, ගරු කරෝති, මානේති, පූජේති, අපචීයති, පරමාය පූජාය. මහා පරිනිබ්බාන සූත්‍රයේ දැක්වෙන ආනන්ද හැඳුරන් වහන්සේට දක්වනවා ලෞකික ඌ දේවල් වලින් නොඑක ආකාරයේ පුද පූජාවන් පැවැත්වීම නෙවෙයි මට කරන උත්තරීතරම ගෞරවයේ බවට පත් වෙන්නේ, ධර්මානුධර්ම ප්‍රතිපත්ති වලින් යුක්ත පිරිසක් බවට පත් වීමයි කියලා දක්වනවා. නකෝ ආනන්දත්ව, එත්තාවතා තථාගතෝ සක්කතෝවා හෝති, ගරුකතෝවා හෝති, මානිතෝවා පූජිතේවා අපචිතෝවා, යෝකෝ ආනන්ද භික්ඛුවා භික්ඛුනීවා, උපාසකෝවා උපාසිකාවා, ධම්මානු ධම්ම පටිපන්නෝ විහෙරති, සාමීචි පටිපන්නෝ අනුධම්මධාරේ, සෝ තථාගතං සක්කරෝති, ගරු කරෝති, මානීති, පූජේති, අපචීයති, පරමාය පූජාය කියලා දක්වනවා. දාරුණෝ භික්කවේ ලාභ සක්කාරෝ, බලකාමේ ධනකාමේ තනතුරු වලට ඇති ගිජුකම ප්‍රසිද්ධි යන මේවා ඉතා භයානක දේවල්, එබැවින් ඒවා ප්‍රතික්ෂේප කළ යුතුයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. පලං වේ කදලින් හන්ති, පලං වේලුන් පලං නල, සක්කාරෝ කා පුරිසං හන්ති, ගබ්බෝ අස්සතරී යත. පලං වේ කදලින් හන්ති, පලං වේලුන් පලං නල, සක්කාරෝ කා පුරිසං හන්ති, ගබ්බෝ අස්සතරී තරින් යත. කෙසෙල් උනබට ආදී ගස් පල ගැනීමෙන් වෙනසෙන්නාසේ, නොහික්මුණු පුද්ගලයා ලාභ සත්කාර නිසා වෙනසෙන්නේ. එනිසා ධම්ම දායාදාමේ භික්කවේ භවත,
මා ආමිසදායාතා ධම්ම දායාදාමේ භික්ඛවේ භවත මා ආමිසදායාතා මහණෙනි මා නිසා ලැබෙන ආමිස ලාභ උරුම කර නොගන්න මාගේ ධර්මයේ උරුම කොට වසන්නේ පදාලහ මෙසේ ශාස්ත්‍රූන්ත්වයෙන් බුදුරදුන්ට සමකල හැක්කේ හැක්කේ ලෝකේ නොමැත බුදුරජාණන් වහන්සේට සමාන කරන්න පුළුවන් කෙනෙක් නැහැ උතුම් වූ ශාස්ත්‍රූත්වයෙන් උත්තරීතර සමාජ දාර්ශනික යනු බුදුරජාණන් වහන්සේ ಭಾರತೀಯ සමාජයේ පහළ වූයේ බ්‍රාහ්මණ දහම මූලික කරගත් වෛදික සමාජ ව්‍යුහයකයි කුල ભેදයේ පන්ති ભેදය ඒ කාලයේදී සමාජය තුල මහත් විදියට ඉතාමත් දැඩි විදියට පැවතුණා ඒ සියල්ල දෙසම මානව හිතවාදීව බලන බුදුරජාණන් වහන්සේ සියලු දෙනා එක හා සමාන විදියට සලකලා කටයුතු කරනවා කෙනෙක් උසස් බවටත් තව කෙනෙක් පහත් බවටත් තම චරිතය හා ක්‍රියාපිළිවෙත හේතුවෙන් කෙනෙක් උසස් බවටත් පහත් බවටත් පත්වෙන්නේ තමන්ගේ චරිතයේ පවතිනා වූ ක්‍රියාපිළිවෙත ක්‍රියා කරන ආකාරය අනුව බව ආදර්ශයෙන්ම පෙන්වා දෙනවා ධනවත් ස්වාමියාට මෙන්ම දුප්පත් සේවකයාටත් මානව නිදහස සමානයි සියලු අසාධාරණ සමාජ බෙදීම් ප්‍රතික්ෂේප කරපු බුදුරජාණන් වහන්සේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියලා සිවුවනක් පිරිසට මුළුමහත් ජන සමාජය තුළ ඇතුළත් කරනවා භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන මේ කොටස් හතරට සියලුම දෙනාව බුදුරජාණන් වහන්සේ ඇතුළත් කරනවා විවිධ පන්ති ભેද විවිධ ભેදයන්ගෙන් යුක්ත වෙච්ච බ්‍රාහ්මණික ඉගැන්වීම් සහිත මේ සමාජ වටපිටාව තුළ බුදුරජාණන් වහන්සේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිවුවනක් පිරිස පමණක් වර්ගීකරණයට ලක් කරනවා කොණ්ඩඤ්ඤ වප්ප වද්දි මහානාම අත්ජීවනි බමුණන්ට නන්ද රාහුල ආනන්ද අනුරුද්ධ වගේ රජ කුමාරවරුන්ට පොදු සමාජයේ ගොවි කම්කරුවන් උපාලි කරනවැෑමියා වගේ අයටත් සුනීත සෝපාක වගේ ඊන කුලයෙන් කුලයේ උපන් අයටත් සම විදිහට දායාද හිමි කර උතුම් ප්‍රවෘත්තිව ලබා දුන්නා. ඒ කියපු හැම දෙනාටම රජ කුලවල සිටු කුලවල පහත් කුලවල හිටපු හැම කෙනාටම උතුම් වූ ශාසනික දායාදය ලබා දීලා පැවිද්ද ලබා දෙනවා. ගංගා යමුනා චිරවතී ආදී ගංගා මහා සාගරයට වැටුණට පස්සේ ඒ හැම දෙයක්ම ඒ එක එක ගඟේ වතුර කියන නම අතහැරලා සාගර ජලය බවට පත් වෙනවා වගේ මේ කියපු කුලවල පිරිස් ඇවිල්ලා බුද්ධ ශාසනයේ පැවිදි වුණාට පස්සේ සියලු දෙනාම භික්ඛු සංඝ විදියට හඳුන්වන බව බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. කෙනෙකු බ්‍රාහ්මණයෙකු හෝ වසලයෙකු වන්නේ උපතින් නොව ඔහුගේ ක්‍රියාව අනුව බව වදාළ බුදුරජාණන් වහන්සේ සියලු මිනිසුන්ට සමාන ගෞරවයක් ඇතිව කටයුතු කිරීමට අවස්ථා උදා කරලා දෙනවා. සුද්ධි අසුද්ධි පච්චත්තං නාඤ්ඤෝ මඤ්ඤං විසෝදේ. පිරිසිදු බව හෝ අපිරිසිදු බව තමාම ඇති කරගත යුත්තක් මිසක් කිසිවෙකුට තව කෙකු පිරිසිදු කරන්නට බැහැ කියලා ගතානුගතිකව දේවවාදී ඉගැන්වීම් පසුපස ගියපු බොහෝ දෙනාට තම චින්තන බුද්ධිය මෙහෙවා ක්‍රියා කිරීමේ වටිනාකම බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා. උත්තරීතර ශාස්ත්‍රූවරයානු ලෞතුරා බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා. එබඳු අන්ධ විශ්වාසයන් සත්‍යයට මඟ නොවන බව දේශනා කළ බුදුරජාණන් වහන්සේ විමුක්තිය ඇත්තේ තමා තුළ මිසක් ඒ දෙවියන් හෝ අන් කිසිවෙක් තුළ නොවන බව දේශනා කළා. උන්වහන්සේ නිදහස් චින්තනය අගය කළා. එක් අවස්ථාවක් ලෙස කාලාම සූත්‍රය සඳහන් කරන්න පුළුවන්. සිය දහම හා දර්ශනය පමණක් නිවැරදි අන් සියල්ල හිස් යන ಭಾರತීය බොහෝ ශාස්ත්‍රූන් පිළිගත් අදහාගත් මතය කාලාමවරු බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා තමන් හමුවට එන බොහෝ ආගමික ශාස්ත්‍රූවරු මෙසේ පවසනවා. ගැටලුවක් වන බැවින් කුමක් සත්‍ය ලෙස පිළිගත යුතුදැයි අහනවා. මේ විදිහට ප්‍රකාශ කරනවා. ඒ අයගේ සත්‍ය නිවැරදි, අනිත් අයගේ සියල්ල වැරදි. ඒ පිළිගන්නට කියලා ප්‍රකාශ කරන බුදුහාමුදුරනේ මොකක්ද අපි පිළිගත යුතුදේ ඔබට පත් වෙන්නේ කියලා කේසපුත්තේ කාලාමයන් විසින් බුදුරජාණන් වහන්සේගෙන් විමසනවා. මිනිසුන් යම් යම් දේ විශ්වාස කරන ආකාර 10ක් ගෙනහැර දක්වලා බුදුරජාණන් වහන්සේ ඒවට වහල් නොවි නුවණින් විමසා බලා
හොඳ දේ පිළිගන්නා ලෙසත් නරක දේ බැහැර කරන ලෙසත් කාලාමයන්ට වදාරනවා. කාන්තාවක විදිහට උපත ලැබීම ඒ කාලේ පාපයක් වගේම සාපයක් විදිහට සැලකුවා. තම රජමැඳුරේ දුවක් ඉපදුනා කියලා කොසල් රජතුමාට පණිවිඩයක් එනවා. බුදුරජාණන් වහන්සේ සමීපේ ඉන්න වෙලාව මහරජ ස්ත්‍රියකෝද නැනවත් නම් සිල්වත් නම් නැදිමයිලන්ට දෙවියන්ට මෙන් සලකයි නම් පතිවත රකී නම් ඇය උතුම්ය. එබඳු වාසනාවන්තියකගේ පුතෙක් රජකම වුවද ලබන්නේ කියලා දේශනා කරනවා. භාරතීය කාන්තාවගේ විමුක්තිය උදෙසා භික්ෂුණී ශාසනය ඇති කිරීම මහත් අනුග්‍රහයක් බවට පත්වෙනවා කාන්තාවන්ට. සමගින් කාන්තාවට හිමි වූ නිදහස කෙතරම් අගනේද යන්න තේරගාථාවල එන වීතරාගී තෙරණින් වහන්සේලාගේ ප්‍රකාශයන්ගෙන් ඉතාමත් හොඳින් පැහැදිලි වෙනවා. පැරණි ඉන්දිය බ්‍රාහ්මණයන් විසින් ස්ත්‍රී සම්බන්ධයෙන් ගොඩනගලා තිබුණු ආකල්පයේ බිඳ දමලා භික්ෂුණියක් මවක් සුහුයුරියක් බිරිඳක් හා දියණියක් විදිහට සමාජ වරප්‍රසාද උරුම වෙන තත්ත්වයට පත්වුණේ මිනිසත් ගුණයෙන් පිරුණු බුදුරජාණන් වහන්සේ ඒ කාන්තාවන් වෙනුවෙන් දක්වපු ආකල්පය නිසා. පංචශීල ප්‍රතිපදාව අනුව භාරතීය සමාජයේ යහපත් ගුණගරුක සමාජයක් බවට පත් කරන්න බුදුරජාණන් වහන්සේ ගොඩක් වෙහෙස ගත්තා, අප්‍රමාණ වෙහෙසක් කරගත්තා. යහපත් සමාජයක් කරා පුද්ගලයන් ගෙන යනකොට ඒ විවිධ බාධාවන් එල්ලවීම සාමාන්‍ය දෙයක්. අන්ධානුකරණය යුතු සමාජයේ යථාර්ථය හඳුනන පිරිසක් බවට පත් කරන්න යනකොට බොහෝ පිරිසකගෙන් බුදුරජාණන් වහන්සේටද බාධා එල්ල වුණා. ඒ වුණත් තමන් වහන්සේ පළමුව නිවැරදි පිළිවෙතෙහි පිහිටලා අන්‍යයන්ට අනුශාසනා කිරීමෙන් බුදුරජාණන් වහන්සේ පරමාදර්ශී වුණා. ඒ නිසා යහපතට නැඹුරු වූ විශාල අනුගාමික පිරිසක් උන්වහන්සේ වටා රොක් වුණා. තථාගත ශ්‍රී සද්ධර්මයේ ඒහි පස්සික හෙවත් පැමිණ විමසා බලා අනුගමනය කළ හැකි දහමක් වන නිසා බුද්ධිමත් පිරිස් බුදුසසුන වටා ඒකරාශී වුණා. බුදුරජාණන් වහන්සේගේ උත්තරීතර මිනිස් ගුණ සමුදායද එම සත්‍යවාදී දහම වෙත පිරිස් යොමු කරවීමට හේතුවක් වුණා. බුදුරජාණන් වහන්සේගේ සත්‍යවාදී දහමත් පුද්ගලයාව උතුම් වූ මාර්ගයට යොමු කිරීම සඳහා හේතුවක් බවට පත් වුණා. අංගුත්තර නිකායේ පංචක නිපාතයේ කකුද සූත්‍රයේ සඳහන් වෙන පරිදි සාස්තෘවරු වර්ග පහක් සිටිනවා. ඒ සාස්තෘවරු වර්ග පහ මොනවද කියලා බලමු. සීලයෙන් අපිරිසිදු, ජීවිකාවෙන් අපිරිසිදු. සීලයෙන් අපිරිසිදුයි, ජීවිකාවෙන් අපිරිසිදුයි. ධර්මයෙන් අපිරිසිදු, ධර්ම විවරණයෙන් අපිරිසිදු. ඥාන දර්ශනයෙන් අපිරිසිදු, ශාස්ත්‍රූවර. සීලයෙන් අපිරිසිදු, ජීවිකාවෙන් අපිරිසිදු, ධර්ම දේශනයෙන් අපිරිසිදු, ධර්ම විවරණයෙන් අපිරිසිදු, ඥාන දර්ශනයෙන් අපිරිසිදු කියන පස් පිරිස් පහ. නැවතත් බලමු. සීලයෙන් අපිරිසිදු එක පිරිසක්, සීලයෙන් අපිරිසිදු පිරිස, ජීවිකාවෙන් අපිරිසිදු පිරිස, ධර්ම දේශනයෙන් අපිරිසිදු පිරිස, ධර්ම විවරණයෙන් අපිරිසිදු පිරිස, ඥාන දර්ශනයෙන් අපිරිසිදු පිරිස කියන විදිහට අපිරිසිදු පිරිස් පහක් පිළිබඳව අංගුත්තර නිකායේ පංචක නිපාතයේ කකුද සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඒ වුණත් ඔහු ඒ කරුණ වලින් පිරිසිදු අය ලෙස මහජනයා ඉදිරියේ පෙනී සිටිනවා. එපමණක් නොව ඒ බව හෙළිදරව් නොකොට ශ්‍රාවකයන් තමා රැකගනු ඇතැයි අපේක්ෂා කරනවා. ඒ ශ්‍රාවකයන්ගෙන් රැකවරණ පදන ශාස්තෘවරු එහිදී බුදුරජාණන් වහන්සේ වදාරන්නේ තම වහන්සේත් මේ කරුණු පහෙන්ම තමා පිරිසිදු යැයි මහජනයා ඉදිරියේ ප්‍රතිඥා කරන නමුත් එසේ ප්‍රතිඥා කළේ සැබවින්ම ඒවායේ පිරිසිදුව සිටිමින් බව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එබැවින් මේ කිසි කරුණකින්
ශ්‍රාවකයන් තමන් වහන්සේට ආරක්ෂාව කිරීම තමන් වහන්සේව ආරක්ෂා කිරීම අනවශ්‍ය බවත් එසේ ආරක්ෂා කළ යුතුයයි තමා කිසි විටකත් අපේක්ෂා නොකරන බවත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනව වදාරනවා. මෙබඳු අභීත සිංහනාදයක් කළ ලොව එකම ශාස්ත්‍රෝවරයා බවට පත්වෙන්නේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ. ඉතින් අපි කතා කළේ උතුම් වූ ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ ගුණ පිළිබඳව. අභ්‍යාස කිහිපයක් ඔබට ඉදිරිපත් වෙනවා. බුදුරජාණන් වහන්සේ තුළ පැවති උත්තරීතර මිනිස් ගුණ ප්‍රකට වන අවස්ථා පිළිබඳ ලැයිස්තුවක් පිළියෙල කරන්න. බුදුරජාණන් වහන්සේ තුළ පැවති උත්තරීතර මිනිස් ගුණ ප්‍රකට වන අවස්ථා පිළිබඳ ලැයිස්තුවක් පිළියෙල කරන්න. මහා කාරුණික බුදුරජාණෝ යන මෙන් රචනාවක් ලියන්න. මහා කාරුණික බුදුරජාණෝ යන මෙන් රචනාවක් ලියන්න. බුදුරජාණන් වහන්සේ අටලෝ දහමින් කම්පා නොවූ අයුරු උදාහරණ සහිතව පැහැදිලි කරන්න කියන ප්‍රශ්න කිහිපය. අපි සාකච්ඡා කළේ බුදු පියාණෝ උතුමන්ටත් උතුම් මිනිසෙකි කියන මාතෘකාවට අනුව උතුම් වූ බුද්ධ ගුණයන් පිළිබඳව බුදුරජාණන් වහන්සේගේ අද්විතීය වූ උතුම් වූ ජීවිතයේ තිබුණු ගුණධර්මයන් පිළිබඳවයි සාකච්ඡා කළේ. පිරිවෙන් අවසාන විභාගයේ ත්‍රිපිටක ධර්මය පළවෙනි පාඩම බුදු පියාණෝ උතුමන්ටත් උතුම් මිනිසෙකි කියන මාතෘකාව තමයි සාකච්ඡා කරන්නට යෙදුනේ. ඉතා දීර්ඝ මාතෘකාවක් බවට පත් වුණා. විශාල කරුණු රාශියක් මේ පාඩමේ අන්තර්ගත වෙච්ච නිසා අපිට ඒ විදිහට සාකච්ඡා කරන්නට සිදු වුණේ. එසේනම් පිරිවෙන් අවසාන විභාගයට පෙනී සිටින්නට බලාපොරොත්තු වෙන පොඩි හාමුදුරුවන් වහන්සේලාට, ඒ වගේම සිසු දරුවන්ට අත්වැලක් සපයන්නටයි අපි මේ පාඩම සකස් කරන්නට යෙදුනේ. නොතේරෙන තැන්, පැහැදිලි කරගත යුතු තැන්, අවබෝධ කරගත යුතු තැන්, මතක තබා ගත යුතු තැන් අවධාරණය කරමින්, අවධානයට යොමු කරමින් මේ පාඩම අපි සකස් කරන්නට යෙදුණා. එසේනම් ඊළඟ පාඩමින් අපි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා කෙටි ප්‍රශ්න අනුසාරයෙන් මේ ප්‍රශ්නේ මේ පාඩමින් කොහොමද විභාගයේදී ප්‍රශ්න නිර්මාණය වෙන්නේ කියන එක පිළිබඳවත් සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. එසේනම් ඒ පාඩමින් හමුවීමේ බලාපොරොත්තුවෙන් පිරිවෙන දහම් පාසල හා පාසල කියන YouTube නාලිකාව තුළින් අපි ඔබෙන් සමුගන්නවා. ඔබට තෙරුවන් සරණයි.